ඔන්න ඉතින් පල්ලු නැන්දා කන්ෆියුස් වෙලා ඉන්න ඉම්ලෙව තව තවත් කන්ෆියුස් කරවනවා. ඒ මොල් මොල් ඇගේ ෆෝන් එකෙන් ගහගත්තු ෆොටෝ එක පෙන්නලා. ඒ ඉම්ලි අගස්තියා ඉන්න ෆොටෝ එක. ඉම්ලි පොදුමෙන් වගේ දිහා බලාගෙන ඉන්නවා. කොමාරේ පල්ලු නැන්දා අහනු ඉම්ලකෙන්. ඔය සල්ලිකාර මහත්තයා කවුද? අනික තමුන්නේ මහත්තයාත් එක්ක මොනාද ඉතින්ට වෙලා කරේ? ඉම්ලි බය වෙලා වගේ බලාගෙන ඉන්නකොට නැන්දා කෑ ගහලා අහනවා. කියනවා ඉතින්. ඉම්ලි මෙවලවදී කල්පනා කරන්නේ ඇයට චෙෆ් රස්සාවක් හම්බ වුණා කියලා නැන්දට කියන්නේ හොඳ නෑ කියලා. මොකද එහෙම වුණොත් ඇයට රස්සාවෙන් හම්බ වෙන හැම සල්ලියක්ම නැන්ද උදුරගනිවි කියලා ඇය කල්පනා කරනවා. ඊට පස්සේ ඉතින් ආශුගේ ට්‍රීට්මන්ට්ස් වලට ඇයට සල්ලි නැති වෙනවනේ. ඉම්ලික දහන බින්දින ගම නැන්ද අහනවා. ඇයි දැන් උත්තරයක් නැද්ද? ඉම්ල කියනවා ඒ ඇත්තටම හොඳ මහත්තේ. එතකොට පල්ලු කියනවා ආ එහෙමද? හොඳ මහත්තෙක්. එහෙනම් ඉතින් ඒ හොඳ මහත්තයාගෙන්ම තමුන් ගිහලා කෑම ටිකක් ඉල්ල ගන්නවා. අපේ ගෙදර අනාථයන්ට ඉඩ නැහැනේ. හොඳ මහත්තේ එහෙම කිය කිය මම යන ගමන් පල්ලු කෑම ටික කාලා අතත් හොදගෙන කාපු භාජන ටිකත් එහෙමම තියලා ඉම්ලට අස් කරන්න කියලා. බබ්ලිත් එක්ක මෙතනින් යන්නයි ඔය හදන්නේ. මලදෙන මෙතනින් ගියට පස්සේ ආශු වෙනවා ඉම්ලිව හොයාගෙන. ඉම්මා දැන් ඔයාට බඩගිනි නැද්ද? ඉම්ල කියනවා අනේ ආශෝ මට බඩගිනි වැඩිකමට මං කාගෙන කාගෙන ගියා. දැන් ඉතින් ඔයාට කන්නනේ තියෙන්නේ. එම්ලේ ඒ අන්තිමට ඉතුරු වෙච්ච බත් ටික ආශුට බෙදලා දෙනවා. අය අතත් හොදගෙන ආශුට කැම කවන්නයි හදන්නේ. ආශුත් රස කර කර කැම ටික කනවා. කැම ටික කවලා එම්ලේ ආශු එක්කගෙන එනවා. අහුව නිදි කරවන්න. අහුට නලවිලි ගීතයක් එනවා. හොඳට නිදා ගන්න. එම්ලේ මෑ කියන සින්දුවම චෞත්‍රි හවුස් එකෙත් තව කෙනෙක් ගායනා කරන ගමන් ඉන්නේ. ඒ ගෝවින්ද බාප්පා අගස්තියගේ බාප්පා. අගස්තියා ඔය සින්දුව අහගෙන ඉන්නේ. ඔහුට මතක් වෙනවා ඔහුගේ ගොඩම්මගේ හිතට දෙන වචන. ඒ වගේම ඉම්ලි කියපු ඔහුගේ හිත හැදෙන වචන. ඉම්ලිව මතක් කර කර අර ඉම්ලි හදලා දීපු හල්ව ටික අගස්තියා ඒ වෙලාවේදී කනවා. ඉම්ලි කියපු දේවල් මතක් කර කරම තමයි ඔහු මේ හල්ව ටික කන්නේ. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ මෙතනට එනවා ආච්චි. හා හා මොකද උනේ? ඇයි නැවත් ඔය? ගෝවින්ද බාප්පා එක පාටම සින්දුව නවත්තපු නිසා තමයි ආච්චි අහන්නේ ඇයි එක නැවත් ඔය කියලා. ඇයි මේ? මොකද ඉතින් බජෝදානික නැවත් ඔය? දිගටම කරගෙන යන්න. මේක ගයක් නෙමෙයිනේ. ආච්චි අම්ම දිගටම ගෝවින්ට බනිනකොට අගස්තියා වෙලා අහනවා ආච්චි අම්මේ ඇයි මේ? ඇයි ඔයා බාප්පට ඔය විදිහට බනින්නේ? බාප්පා අපි වෙනුවෙන් ෆැමිලි එක වෙනුවෙන් තමයි මේ විදිහට සින්දුවක් කිව්වේ. අනික මේ අපේ ගෙදරනේ. ආච්චි අම්මේ හොඳටම බනින එක මං ඉන්නේ. ඉතින් අගස්තියා කියනවා ආච්චි අම්මේ ඔයාට පේනවනේ බාපා ගොඩක් ටැලන්ටඩ්. ඒ වෙලාවෙදී ගෝවින්ගේ නංගි කියනවා අම්මේ අපේ ඔගස්ට් ඒ කියන්නේ අගස්තියා කියන කතාව හරියටම හරි. ඔයා අපේ අයියා වෙනදා නැවතුවේ නැත්නම් අයියා කොයිතරම් නම් ජනප්‍රිය කෙනෙක් වෙනවද? එහෙනම් අද අපිට අයියව බලාගෙන වෙන්නේ ටීවී එකේ. ආච්චි අම්මා කියනවා බාර්වල සින්දු කියන කෙල්ලෝ ඔයිට වැඩිය හොඳයි. මොකද අඩු ගානේ ඒ කෙල්ලොන්ට සල්ලි ටිකක් හරි හම්බ වෙනවනේ. මෙයාට එහෙමත් නැහැ. ගෝවින්ද කිසිම වැඩකට නැහැ කියලා තමයි ආච්චි අම්මා මේ බනින්නේ. මේ රජනන්දත් කිසිම වැඩකට නැති කෙනෙක් කියලා ආපහු එයි බනිනවා. හරියට කෑමක් බීමක් හදාගන්න බෑ. ඒකනේ තම කසාදයක්වත් හරි ගිය නැත්ද කියලා අය බනිනවා. අගස්තියා ආච්චි ගවට ඇවිල්ලා කියනවා ආච්චි අම්මේ රිලැක්ස් වෙන්නකෝ. අය නන්දට මේ විදිහට අපහාස කරන්නේ මොකක්ද? අනික බාප්පගේ තියෙන වැරැද්ද? එවලවදී ආච්චි අම්මා කියනවා චෞද්‍රි ෆැමිලි එකේ මේ තරම් ලොකු බිස්නස් එකක් තියෙනවා. හැබැයි මෙයාලට කිසිම උවමනාවක් නැහැ. ඒ ගැන හොයලා බලන්න. ඒක බලාගත්තු පුතා එයා යන්න ගියා. දැන් එතකොට මෙතන ඉතුරු වෙලා ඉන්නේ මේ කලාකාරයා. බිස්නස් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. අගස්සේ අපහා උත්සාහ කරනවා ආච්චි අම්මගේ මේ කේන්ති අඩු කරන්න. ඒත් ඉතින් එයා දෙකෙන් දෙකටම පෞල කට්ටියට බැන බැන ඉන්නවා. අගස්සයා කියනවා ආච්චි අම්මේ ඔයා ඉඳගන්නකෝ. ඉතින් අගස්සයා බලෙම වගේ තමයි ආච්චි අම්මව වාඩි කරවන්නේ. ඊට පස්සේ ඔහු කියනවා දැන් ආච්චි අම්මස් දෙක පියාගන්නකෝ. ආච්චි අම්මේ එතන කේන්තියෙන් ඈ කියනවා මොකද්ද මේ පොඩි ළමයි වගේ? අගස්තියා කියනවා ආච්චි අම්මේ ප්ලීස් එක වතාව. පස්සේ දැන් අගස්තියා කියපු දෙයට ආච්චි අම්මට එකඟ වෙන්න සිද්ධ වෙනවා. අගස්තියා කියනවා ඔහොමම ඉන්න ඕනේ මං ටක් ගාලා එනවා. ඔහොම ඇස් දෙක පියාගෙන ඉන්න. එහෙම කියලා අගස්තියා යනවා මෙතනින්. ඔහු ගිහිල්ලා කකා හිටපු හල්වයි කරගෙන එනවා ආච්චි අම්ම ඉන්න තැනට. එන ගමන් අගස්තියා
බාපට පුංචිට නැන්දට මෙලට කියනවා මොකද සද්ද කරන්න එපා කියලා. ආච්චි අම්මේ ඇසේ කෑ ගහනවා. තව කොච්චර වෙලා ස්පියාගෙන ඉන්නද? අගස්තියා කියනවා නැහැ නෑ ආච්චි අම්මේ මම ආවා. කෝ දැන් ඔයගේ කටාරින්නකෝ. ඒ වෙලාවෙදී ආච්චි අම්මා කියනවා අනේ දරුවෝ මොකද්ද මේ? ඇයි මේ පොඩි ළමයි වගේ? අගස්තියා කියනවා ඉතින් චුට්ටක් කටාරින්නකෝ. ආ කියලා මේක කන්න. අගස්තියා බලෙන්ම වගේ ආච්චි අම්මට අර හලුව ටිකක් අවනවා. ඒ වෙලාවෙදී ආච්චි අම්මගේ මූඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අය කියනවා මේක පොදුම තරම් රසයිනේ. මං හදන හලුව වලටත් වැඩිය රසයි. අනේ මේ හලුව හදපගෙනට ඇත්තටම පුදුම හැකියාවක් නේ තියෙන්නේ. ඉම්ලේ ඒ වෙලාවෙදී බාරික සෙන්දු කියන ගමන් ඉන්නේ. එතෙන් ආච්චි අම්මා දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. අන්තිමට අගස්තයට හොඳම කෙනාව හම්බ වෙලා කියලා. ඇත්තටම ඇයට හරිම සතුටුයි. එතෙන් අගස්තයා කියනවා ආච්චි අම්මේ මේ කෑම එක හදපු කෙනා හරිම ටැලන්ටඩ්, හරිම ක්ලාසි. ආච්චි අම්මා කියනවා ඔව් පුතේ ඒක පේනවා, ඒක දැනෙනවා. මෙයලා කතා කරගෙන ඉන්නකොට සොනාලිත් එක්ක ඇගේ අම්මා එනවා මෙතෙන්ට. ආච්චි අම්මා කියනවා අනේ සොනාලි, අනික ලේලි බලන්නක ඉතින් මේ කටක් පොඩ්ඩක් කාලා ඉන්නකෝ. අය මලෙම වගේ සොනාලිගේ අම්මට හල්ව ටිකක් කවනවා. ඒ වගේම සොනාලිටත් කවනවා. ඊට පස්සේ ආච්චි අම්මා කියනවා බලන්න සොනාලි, ඔයා මේ වැඩේට කොයි තරම්නම් කාලයක් ගත කරාද? හැබැයි ගැටට ගතවනේ දවස් දෙකයි. එයා මගේ වැඩේ සම්පූර්ණ කරා. අගස්තේ මෙතන ඉස්සරහට ඇවිල්ලා ඉතුරු වෙච්ච හල්ව ටික සොනාලේ අම්මා ඉස්සරහයි කනවා. ආච්චි අම්මා කියනවා එහේ ගැටෝ, අනේ ඔය විදිහට රසට හල්වා අපිට නම් හදන්න බෑ. මේක හදපු කෙනා නම් නියමයි. හොඳ අත්ගුණයක් එයාට තියෙන්නේ. ඒ වෙලාවේදී අගස්තයාට මතක් වෙනවා ඉම්ලෙව. ආච්චි අම්මා කියනවා සොනාලේ දැන් ඉතින් ගැටෝ අපේ බිස්නස් එක උඩට මරගෙන යන්න පුළුවන් දේමන්තියක් තමයි හොයාගෙන තියෙන්නේ. ආච්චි අම්මා කියනවා ඊට පස්සේ අනේ ඔයාලා මොකද ඔය එන්න දරුවනේ ඇවිල්ලා හලවා කන්න. අය මේ ගොවින්ටයි රජ්නිටයි ඒ වගේම ගොවින්ගේ වයිෆ්ටයි මේ එන්න කියන්නේ. ඉතින් ආච්චි අම්මා කියනවා ඒ ගැටෝ යන්න ගිහලා හලුව අරන් එන්න. මෙයාලටත් ඒ වගේ රස බලන්න පුළුවන්නේ. ඒ වෙලාවේදී අගස්තිය බලාගෙන ඉන්නේ සොනාලියගේ අම්මා දෙහයි. ඒ අතරතුරේදී ජග්න මෙතෙන්ට ඇවිල්ලා අගස්තියට කියනවා අයියේ ඔයාට කෝල් එක. සොනාලි කියනවා ඒ ඔම් ඉන්නවා අමෘත් මහත්තයා කොහෙද? ජග්න ගෑනු ළමයා වගේ දෙපත්තට වැනි වැනි කියනවා එයා එන්ජියෝ එකට ගියා. හැබැයි අමෘත් එන්නේ එන්ජියෝ එකේ නෙමෙයි ඉම්ලි සිං කරන බාර් එකේ. අමෘත් අර බාර් එකේදී ජුවලරි බිස්නස් කරන මිස්ටර් ජෝරියෝ මුණ ගැහිලා. අමෘත් කියනවා මිස්ටර් ජෝරි මං හිතාගෙන හිටියේ ඔයා හොඳ බිස්නස් ඩීල් එකකට මට හොඳ ප්ලේස් එකකට ඉන්වයිට් කරයි කියලා. මේ වගේ තැනකට එන්න කියයි කියලා නම් මං කොහෙත්ම විශ්වාස කරේ නෑ. එම්ල නම් ඉන්න දෙකටම සෙන් කරන ගම අර ජොලරි බිස්නස් කරන මිස්ටර් ජෝරි වශී වෙලා වගේ තමයි මේ සෙන්දු අහගෙන ඉන්නේ. ඒ වගේම අමෘත් ගැස් දෙක තියෙන තිම්ලගේ දෙහවට. මේ අමෘත් ගැන සොනාලිගේ හස්බන් මිස්ටර් ජෝරි කියනවා මං ඇත්තටම ඔයාට කතා කරේ වැදගත් දෙයකට තමයි. මේ ගෑනු ළමයාගේ කතානේ තියෙන ඇත්තටම හරිම මායාවක්. හැබැයි අමෘත් කල්පනා කරන්නේ වෙනම දෙයක්. සෙන්කල් ඉවර වෙලා ඉම්ලි යන්න හදනකොට අමෘත් එනවා ඉම්ලිගේ පිටිපස්සේ. ඉම්ලි කියනවා ඔයාලට මේ පැත්තට එන්න බෑ මහත්තයා, ඒ නිසා කන්නාකල්ලේ යන්න. අමෘත් කියනවා ඔයා මෙතන ඉන්නකොට මං අතන වාඩි වෙලා මොනව කරන්නද? මං ඇත්තටම ආවේ ඔයා වෙනුවෙන්. ඔයා සෙන්කන්නව බලන්නනේ. ඉම්ලි කියනවා මං දැන් සින්දු කියලා ඉවරයිනේ, දැන් මං යන්න ඕනේ. ඉතින් අමෘත් කියනවා අනේ ඉතින් මං තාම ඉන්නවනේ. නෑ 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 ඔයා කේන්ති ගන්න ඕනේ නෑ. කොහොම හරි අමෘත් එක එක බොරු කතා කිය කිය ඉම්ලිව අගය කරනවා. ඉම්ලිගේ ලස්සන අගය කරනවා. ඒ විතරක් නෙමෙයි ඔහු කියනවා ඇත්තටම ඔයා මේ විදිහට සින්දු කිය කිය ඔයාගේ කාලේ මේ බාර් එකට නාස්ති කරන්න ඕනේ නෑ. දැන් ඔයාට අවස්ථාවක් හම්බ වෙලා තියෙන්නේ. මට පේනවා ඔයා ගව ලොකු කලාකාරී ජීවත් වෙනවා කියලා. ඔයාගේ ඇඟ ඇතුළේ ඉන්න කලාකාරයාව එළියට ගන්න මට අනිවාර්යම පොළුවන්. ඉම්ලි කියනවා ඔයා කතා කරලා ඉවරද? මං දැන් ගෙදර යන්න ඕනේ, එහෙනම් මං යනවා. අමෘත් කියනවා අයියෝ ගෙදර ඔය කතා චුට්ටක් නතර කරන්නකෝ, මං කියන දේ අහන්න. මට මඩලින් ඒජන්සි එකක් තියෙනවා, මාත් එක්ක ආවත් ඔයාටත් පුළුවන් ජනප්‍රිය වෙන්න. ඔයා හා කිව්වත් එහෙම ඔයා කොහෙන් නවතින්ද කියලා ඔයාටවත් හිතාගන්න බෑ. ඉම්ලි කියනවා ඔහුට යන දිහාවකට යන්න කියලා. ඉම්ලි එන දැන් කේන්ති. අය කියනවා මට ඔය මොඩල් එව මෙව වෙන්න ඕනේ නෑ, කරුණාකර මහත්තයා මෙතන යන්න. ගිහිල්ලා ඕනේ නම් වෙන කෙනෙක් එක්ක කතා කරන්න. ඉම්ලි ආපහු යන්න හදනකොට ආයෙම වතාවක් අමෘත් කියනවා
අනේ කොහොමද එහෙම යන්න දෙන්නේ මම මේ ඔයා ගාවට නැවෙලා ඉන්නේ ඉමලගේ ඇන්දේ වගේ හැල්ල බලද්දී අමෘත් කියනවා නැනේ මම මේ කිව්වේ ඔයාගේ ලස්සන ඔයාගේ කටහඬ මේ රූපය මට හරියට දැනුණා පස්සේ ඉමල අත් දෙක එකතු කළා අමෘත්ට කියනවා ආයුබෝවන් මන්ද යන්න ඕනේ යන්න හදද්දී අමෘත් ඔහුගේ අත ඉස්සරහට තියනවා ඉමලට යන්න බැරි වෙන විදිහට පාර හරස් කරලා දාලා මෙච්චර වෙලා හිටපු එකේ තව පොඩ්ඩක් ඉන්නකෝ අමෘත් එහෙම කියනවා මං මේ කියන දේ පැහැදිලිව අහගන්න මට ඔයාව ස්ටාර් කෙනෙක් කරවන්න පුළුවන් තේරුණාද ඔයාට ඉමල කියනවා දැන් එහෙනම් මෙතනින් යන්න කිව්වම අහලා යනවා ඉමල පස්සේ කේන්තින් එහෙම කියනවා මං කියන දේ ඇහෙන්නේ නැද්ද ඉමල හයියම කෑ ගහනවා ඔන්න එතකොට මෙතනට බාරක මැනේජර් එනවා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා